ඉස්සෙල් මුයි ප්ලස් අපේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලන්න නැති films TV series ගැන දැනගන්න අපිව දැන්ම subscribe කරන්න. මම අද කතාව පොඩ්ඩක් වෙනස් විදිහට පටන් ගන්න. ඔයා හිතන්න ඔයාලට දැන් අවුරුදු 20යි කියලා. ඔයාට අවුරුදු 35ක් වුණාම ඔයා කොහොම ඉඳීද? තව අවුරුදු 15ක අත්දැකීම් එක්ක ඔයාට වඩා වැඩුණු කෙනෙක් විදිහට ඉඳී නේද? අන්න ඒ පුද්ගලයා, ඒ කියන්නේ ඔයාම ඔයාට දැන් හම්බුනොත්, හම්බෙලා ඔයාට ඔයා ඊළඟ අවුරුදු වල කරන, ඒ කියන්නේ අනාගතේ කරපුවා තමන්ගේ අත්දැකීම් වගේ කියනවනම්, එහෙම වෙන්න පුළුවන්ද? මේ TV series එක බලපුවාම ඔයාට තේරෙයි එහෙම වෙන විදිහ. මේකේ නම ඩාක්. මේක ජර්මන් TV series එකක්. 2017 තමයි මේකේ පළවෙනි සීසන් එක ආවේ. එපිසෝඩ් 10ක් තිබ්බ එකේ. මේ අවුරුද්දේ මේක දෙවෙනි සීසන් එකක් තාවා. මේක IMDb අගේ 8.7ක් ගත්ත සම්මාන 13කට නිර්දේශ වෙලා දෙකක් ජයග්‍රහණය කරපු සුපිරි TV series එකක්. මේක ගොඩක් ප්‍රසිද්ධ වුණාට TV series බලන ගොඩක් අයට මේක මිස් වෙලා කියලයි මම නම් හිතන්නේ. මොකද මේකේ කතා තේමාව සහ රූපරාම වලට මුලින් ඔයාලගේ හිත ඇදිලා යන ගතිය පොඩ්ඩක් අඩුයි. කතා පටන් ගද්දිම මේකේ කතානායකයා වෙන ජෝනාස්ගේ තාත්තා සිය දිවිනස අසා ගන්නවා. එයා ලියුමක් ලියලා ඒක කරගන්නේ. ඒකේ පිටකවරේ ඊයලා තියෙන්නේ දිනයක් දාලා ඒ දිනේ වෙනකන් මේ ලියුම විවෘත කරන්න එපා කියලා. ඒකේ මොනවද ලියලා තියෙන්නේ කියලා සීසන් එකේ මැද හරියේදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ කතානායකයා ජෝනාස් තව එයාගේ යාළුව සෙට් එකක් එක්ක වින්ඩන් නගරේ කැලෑවක් ඇතුළට යනවා. ඒ ගියාට පස්සේ කැලෑව ඇතුලේ ටිකක් අමුතු දේවල් වෙන්න ගන්නවා. පොඩි සද්ද වර්ගයක් ඇවිල්ලා උලන් වැඩි වෙලා මෙයාලගේ ෆ්ලෑෂ් ලයිට්ස් ඔෆ් වෙනවා. කට්ටිය බය වෙලා හතර අතේ දුවන්න ගන්නවා. මෙයාලා පාර ගාවට එනකන් දුවගෙන ආවට පස්සේ තමයි දන්නේ මෙයාලත් එක්ක හිටිය ජෝනාස්ගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් වෙන මිකෙල්ව අතෝ දහම් වෙලා කියලා. දැන් තමයි අපේ කතාවේ මාතෘකාවට මම එන්නේ. මේ කතාව ටයිම් ට්‍රැවලින් සම්බන්ධ කතාවක්. මෙයාලගේ වින්ඩන් නගරේ කැලේ ඇතුලේ තියෙන ගුහාවක් ඇතුලේ මේ කාලතරණයට සම්බන්ධ දොරටුවක් වගේ එකක් තියෙනවා. එතන තමයි අර මිකෙල් කියන පොඩි ළමයා අතුරුදහන් වෙන්නේ. මේ දොරටුව නිසා අවුරුදු 33ක් අතීතයට යන්න පුළුවන්. එක්කෙනෙක් අතීතයට ගියා කියන්නේ සම්පූර්ණ වර්තමානයේම අය වෙනස් වෙනවා කියන එක. අන්න ඒ දේ තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ. ඒ වෙනස් වෙන දේවල් පාලනය කරන අයත් මේ කතාවේ ඉන්නවා. එයාලට කියන්නේ කාලයාත්‍රිකයෝ කියලා. මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි හැම දෙයක්ම සම්බන්ධ වෙන එක. හැම චරිතයක්ම වගේ මේ ටයිම් ට්‍රැවල් සීන් එකට සම්බන්ධ වෙනවා. දෙවෙනි සීසන් එක බලපුවහම ඔයාලට තේරෙයි හැම චරිතයක්ම වගේ මේ සිද්ධියට සම්බන්ධ වෙලා තියෙන විදිහ. මේක බලන්න පටන් ගද්දී කතාව තේරෙන්නේ වගේ පොඩ්ඩක් දැනෙන. සමහර විට විකාරයක් වගේ තේරෙයි. මම කියන්නේ එපිසෝඩ් 4ක් 5ක් බලන්න කියලා. ඔයාලට කතාවේ චරිත අතර, කාලය අතර සම්බන්ධතාව ටිකක් තේරෙන ගනි. ඊට පස්සේ එක හුස්මට සේරම බලන්න හිතේ. මගේ මතයට අනුව නම් මේකට IMDb 9ට වඩා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊට චුට්ටක් අඩු වෙන හේතුව වෙලා තියෙන්නේ මේක සමහර අයට තේරලා නැතිවීම. ඒ අය අඩු අගයක් ලබා දීම. හරියට කතාව තේරුනොත් ඔයාලට මේකට අනිවාර්යෙන් 10ෙන් 10ම දෙයි කියලා මම හිතනවා. අවසානයේ මම පොඩ්ඩක් ඔයාලට හිතන්න දෙයක් ඉතුරු කරන්න. ඔයාලා පොඩ්ඩක් හිතන්න තමන්ගෙම තාත්තා තමන්ගෙම පුතා වෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙන විදිහක් දැන් තේරෙන්නේ නැත්තම් මේ TV series එක බලලා ඉවර වෙලා හිතලා බලන්න. එහෙනම් මම අදට යනවා. මේ වගේ තවත් ෆිල්ම් TV series ගැන දැනගන්න SR Movie Plus අපිව දැන්ම subscribe කරන්න.